අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත රට පුරා ගුරුවරු සහ විදුහල්පතිවරුන් හෙට ලෙඩ වෙයි ලබන වසරේ සිට රජයේ සියලු පාසල්වල පළමු වාරයේ විභාග නොපැවැත්වීමට රජය තීරණය කරයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති දුහුරේට පත්වී අදට දින සියයයි ආර්ථික දේශපාලන සහ සමාජීය වෙනස්කම් රැසකට මුල පුරයි දින සියයෙන් රටට සිදු වූ සෙතක් නැහැ විපක්ෂයෙන් චෝදනා අරමුණු ඉටු වුණාද පිරිසිදු දේශපාලනය ලැබුණද මාර්තු 12න් අගමැති ප්‍රශ්න කරයි පාටලි සජිත් එක්ක රේෂාඩ් සජිත් එක්ක එකතු වෙන්න සාකච්ඡා කරන බව කියයි දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් දිවයිනේ සියලුම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් හෙට දින අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්ති සමිතී හෙට දින අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා වැටුප් විෂමතා ඇතුළු ගැටලු හයක් සම්බන්ධයෙන් බලධාරීන් සමග කළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වෘත්ති සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා අපි දිවයිනේ පාසල් 1164ක ගුරුවරු 247000ක් සහ විදුහල්පතිවරු 10000ක් එතන අපි අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග නියැලන තීරණය කරලා තියෙනවා මේක ඉතාම යුක්තිසහගතව ගන්නා ක්‍රියාමාර්ගයක් වර්තමාන රජයේ බලයට පත් වුණා නොවැම්බර් 16 ඒකදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණ ජනාධිපතිතුමා ප්‍රකාශනයේ පැහැදිලිව තියෙනවා පුරසා විද්‍යාලපති සේවාවන් සංගුරු සේවාවට පත් කළා අපේ වැටුප් ප්‍රශ්න විසඳනවා කියලා නමුත් ඒක තාම යථාර්ථයක් කරලා නැහැ මේ ආණ්ඩුවම ජනමාන මාස 2 වෙනිදා අපිට සංගුරු සේවාවට පත් කළ කැබිනට් පේපර් එකක් දැම්මා තාම ඒක වෙලා නැහැ අපි දෙසැම්බර් මාසේ 17 දලසලා පෙරම මැතිවරණත් එක්ක සාකච්ඡා කරලා මේ කඩලමින් එක ලබා දෙන්න කියලා නමුත් ඒකට ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ අධ්‍යාපන මාත්‍යාංශ සිසිම සාකච්ඡාවදී අපි කිව්වා පෙබරවාරි 3 පෙර අපිට අතුරු වැටුප ලබා දෙන්න කියලා චක්‍රලේකට නිකුත් කරන්න කියලා මේ දක්වා නිකුත් කරේ නැහැ පෙබරවාරි 14 ජනාධිපති කාර්යාලය ඉස්සර ලොකු උද්ඝෝෂණයක් කළා සාකච්ඡාවක් තිබ්බා මොකද උනේ අපිට කිව්වා විස්තර කලින් සාකච්ඡාවක් දෙනවා කියලා මේ බලධාරීන් සමග කිසිම සාකච්ඡාවක් නැහැ ඒ අනුව අපි දැනුම් දීලා තමයි මේ ක්‍රියාමාර්ගය ගත්තේ මේ ක්‍රියාමාර්ග වගකීම ගන්න ඕනේ මේ සියලු පාර්ශ්ව මොකද මේගොල්ලෝ මේ පොරොන්දු පමණයි ක්‍රියාමාර්ගයක් නැහැ අපේ අපි විශේෂයෙන්ම අපිට අතුරු වැටුප සම්බන්ධයෙන් චක්‍රලේ ගැනුත් කරන්න ඕනේ දේශපාලන පරිගැණීම් මරා පත්තිම් දින නතර කරන්න ඕනේ. ඒ වගේම ළමයිගෙන් මුදල් එකතු කිරීම නතර කරන්න ඕනේ. ඒ වගේම විශ්‍රාමයට කප්පාදු නතර කරන්න ඕනේ. ඒ වගේම ගුරුවරුන්ට බරපතල ලෙස ඉගැන්වීමට අමතරව කොළ පිරවිලි තියෙන්නේ. ඉතින් මේවා ගුරුවරුන්ට බරපතල පීඩාවක්. ඒක ළමයින්ටත් පීඩාවක්. ඒතකොට මේ වගේ ඉල්ලීම් හයක් පෙරදැල කියලා තමයි මේ ක්‍රියාමාර්ග ගන්න අපි හෙට දිනේදී බුද්ධදාස ක්‍රීඩාංගණයේ ආසලෙන් අපි 9:30ට අපේ පාගමන ආරම්භ කරනවා. රට පුරා සියලු පාසල් වහනවා. වහලා මේ ක්‍රියාමාර්ගය ගන්නවා. එතකොටවත් අපි කියනවා ආණ්ඩුවට බලා ගන්න කියලා මොකද්ද ඇත්ත තත්ත්වය කියලා සියලුම ගුරු විද්‍යාල්පතිවරු ඒට අසනේ පිටවට වාර්තා කරනවා කියලා පැහැදිලි කියන්න කැමතියි. පළමු පාසල් වාරය තුල රජයේ සියලුම පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ සිට මෙය ක්‍රියාත්මක වන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පළමු පාසල් වාරයේ තුල සෑම පාසලකම නිවාසාන්තර ක්‍රීඩා අධ්‍යාපන චාරිකා ප්‍රදර්ශන මහා ක්‍රිකට් තරඟ ඇතුළු විවිධ උත්සව සහ වෙනත් විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් පැවැත්වෙන බවයි. ඒ අනුව පළමු පාසල් වාරයේ ක්‍රීඩා සහ වෙනත් බාහිර ක්‍රියාකාරකම් සඳහා වැඩි ඉඩක් ලබා දීමටත් දෙවෙනි සහ තෙවෙනි පාසල් වාරවලදී පමණක් විභාග පැවැත්වීමටත් තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. බොහෝ සිසුන් පළමු පාසල් වාරයේ නිසි සූදානමකින් තොරව විභාගවලට මුහුණ දෙන බවත් ඇතැම් සිසුන්ගේ විභාග කටයුතු අතපසු වේ යයි බියෙන් ක්‍රීඩා චාරිකා ආදියට සහභාගී නොවී සිටීමට වැඩි නැඹුරුවක් දක්වන බවත් ඇතම් සිසුන්ගේ දෙමාපියන් මැදිහත්ව ඔවුන් ක්‍රීඩා කටයුතු වලින් බැහැර කරන අවස්ථා පවතින බවත් අනාවරණය වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙනවා. එමෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් සිදු කෙරෙන පළමු වාරය සෑම පාසලකම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ද ඉතා කාර්යබහුල වකවානුවක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙනවා. මේ සියලු කරුණු සලකා බලා ඉදිරියේදී පළමු පාසල් වාරය තුල රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගයේ නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම වසරේ පළමු පාසල් වාරයේ විභාග පැවැත්වීම සඳහා දැනටමත් අවශ්‍ය කටයුතු යොදා ඇති බැවින් එහි වෙනසක් සිදු නොකෙරෙන අතර මේ වර්ෂයට අදාළ පළමු පාසල් වාර විභාගය නියම කර ඇති ආකාරයට පැවැත්වීමට පාසල් ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයට පත්වී අදට දින 100ක් සපිරෙනවා. පසුගිය වසරේ නොවැම්බර් මාස 16 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළා. ඉන්පසු රට තුළ දේශපාලන, ආර්ථික සහ සමාජීය මෙන්ම ආරක්ෂක නව වැඩපිළිවෙල රැසක් දියත් කිරීමට ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ රාජකාරිය ආරම්භ කර දින 100ක් සපිරෙනවා. ගත වූ කාල සීමාව තුළදී සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ජනතා අපේක්ෂා ඉටු කිරීමට මෙවන විට කටයුතු කරමින් සිටිනවා. යනු අධ්‍යාපනය සහ අනාගත දරු පරපුර වෙනුවෙන් පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම, උපාධිධාරී තරුණ තරුණියන්ට රැකියා අවස්ථා කඩිනමින් ලබා දීමේ වැඩපිළිවෙල මෙවන විටත් ක්‍රියාත්මකයි. දිළිඳු පවුල්වල සුදුසුකම් නොලත් තරුණ තරුණියන්ට කාර්ය සාධක බලකායක් යටතේ රැකියා ලක්ෂ්‍යයක් බිහි කරමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනවාරි 15 වනදා සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවටනම්වනු ලැබුවා. මීට අමතරව රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන්ට රැකියා ලබා දීම සඳහා වන වැඩපිළිවෙලක්ද මෙවර විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රාජ්‍ය සේවය වෙනුවෙන් රාජ්‍ය ආයතන වලට ප්‍රධානින් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවකින් නිර්දේශ ලබා ගැනීම, රාජ්‍ය ආයතන වල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවට රාජ්‍ය ලාංඡන ප්‍රදර්ශනය කිරීම, දූෂණ අක්‍රමිකතා මැඩලීම සඳහා විශේෂ කමිටු ස්ථාපිත කිරීම මෙහිදී ගනු ලැබූ විශේෂ තීරණ කිහිපයක්. එමෙන්ම රාජ්‍ය ආයතන ප්‍රධානින්ගේ වැටුප් සංශෝධනයද මෙවර විට ක්‍රියාත්මකයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනාධිපති ධුරය ආරම්භ කිරීමෙන් පසුව රුපියල් මිලියන 300 නොඉක්ම වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති ණය ආපසු අයකර ගැනීමේදී අපේට තබා ඇති දේපළ වෙන්දේසියද වහම අත්විටුවීමට උපදෙස් ලබා දී තිබෙනවා. 15%ක් පැවති වැට් බද්ද 8% දක්වා පහත හෙලීම, දුරකථන ගාස්තු මත අයකර තිබූ බද්ද 25%කින් පහත දැමීම සහ මාර්තු මාස පළමුවනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් කිරීම දින 100ක කාලය තුළ සිදු කරනු ලැබූ සුවිශේෂී කාර්යයන් වනවා. එමෙන්ම උද්ගත වූ හදිසි අවස්ථාවන් වලදී කඩිනමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා. චීනයේ පුරා පැතිරෙන COVID-19 වෛරසයෙන් ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීම සඳහා වුහන් නගරයේ සිටි ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය වන රාජතාන්ත්‍රික පියවර ගැනීමටද ජනාධිපතිවරයා මෙම කාල සීමාව තුළ කටයුතු කරනු ලැබුවා. එමෙන්ම ආහාර මිල පාලනය කිරීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම, මාර්ග තදබදය අවම කිරීමට ආරක්ෂක හමුදා යෙදවීම සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පියවර රැසක් ගැනීමටද මෙම කාලය තුළ ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර වත්මන් රජයට දින 100ක් ගත වුවද රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් නිසි සංවර්ධනයන් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමභණ්ඩාර මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අද වන විට රාජපක්ෂ පවුල් පාලනයට දින 100යි. අද රාජපක්ෂ පවුල් පාලනයේ ප්‍රතිඵල මේ රටේ ජනතාව භුක්ති විඳින වෙලාවක්. මේ රටේ පාරිභෝගිකයත්, කොවියත්, රජයේ සේවකයත්, කම්කරුවත් රාජපක්ෂ පාලනයේ දින 100න් හෙම්බත් වෙලා ඉන්නේ. බඩුමිල අහස උසට නැගලා. ඒ දවස්වල මේගොල්ලෝ ඇහුවේ බඩුමිල වැටිවෙන්න නම් ආණ්ඩුවක් මුණාරද? අද සමහර බඩු මේ දින 100ට දෙගුණටත් වැඩිය වැඩි වෙලා. ලූණු ටික, මිරිස් ටික, හාල් ටික, පරිප්පු ටික මේ සියල්ල අද නැගලා. ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. ඒ විතරක් නෙමෙයි, රජයේ සේවකයාට අපි වැඩි කරපු පඩිය කපලා දාලා තියෙනවා. මේ දවස් 100ේ පෝර නිකන්තියා සල්ලි වලට ගන්න බැරි තත්යකට ආණ්ඩුවේ අසමත්භාවය පෙන්눔 කරලා තියෙනවා. අද ගොවිය අසරණ වෙලා තියෙනවා. ගොවි ද්‍රව්‍ය වීමිල වැහැලා රුපියල් 30ට 32ට, හාල් මිල රුපියල් 100ට නැගලා. අතරමැදිය හම්බ කරන ආණ්ඩුවට පාලනය කරගන්න බෑ. මොනරාගල, අනුරාධපුරේ, අම්පාරේ බඩිරිඟු අස්වැන්න එන වෙලාව මේ ආණ්ඩුව විතරයි අස්වැන්න ඉස්සරහට ඉන්නේ. පිට රටින් ටොන් 54,000ක් ගේන්න මුදලාල්ලාට බලපත්‍ර දීලා තියෙනවා. අද බඩිරිඟු මිල වැහැලා මෙන්න දවස් 100ක් යනකොට අපි ලැබපු ප්‍රතිඵල. පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.
පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මේජර් ජෙනරාල් මොහම්මඩ් සාද් කතක් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදු වී තිබෙනවා. පාකිස්තානු ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන සහයෝගිතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකීය සිසුන් දහසක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමටද මෙහිදී මහ කොමසාරිස්වරයා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පොරොන්දු වී තිබෙනවා. ශ්‍රී ලංකීය සිසුන් වෙත ලබා දී ඇති මෙම අවස්ථාවන් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විසින් මහ කොමසාරිස් කාර්යාලය මාර්තු 12 ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දූෂිතයන්ට නාම යෝජනා ලබා නොදෙන ලෙසත් මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායකවලට අනුගතව නාම යෝජනා ලබා දෙන ලෙසත් ඔවුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මාර්තු 12 ව්‍යාපාරයේ හැටියට අපි ගරු අග්‍රාමාත්‍යතුමන් ඒ වගේම සඳහනේ නායකතුමන් මුණ ගැහුණා. අපේ කාලවකවානුව තුළ මාර්තු 12 ව්‍යාපාරයේ හැටියට සියලුම දේශපාලන පක්ෂ නායකයින් මුණ ගැහෙමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සුදුස්සන් පාර්ලිමේන්තුවට ඇවුම් පිළිබඳව ඔවුන්ගේ අවධානය අපි යොමු කරනවා. අද දිනේදීත් අග්‍රාමාත්‍යවරයාත් සමග මේ කාරණය පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම ජාතික ලැයිස්තුව හරහා පරාජිතයින් පාර්ලිමේන්තුවට පත් නොකරන හැටියට අපි එතුමාගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා. අපේ ඉල්ලීම් දෙකටම ඉදිරි මැතිවරණයේදී සුදුස්සන් ලැයිස්තුව හරහා ගෙන එන්නටත් ඒ වගේම පරාජිතයින් පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුව හරහා ගෙන නොඑන්නටත් අග්‍රාමාත්‍යවරයා එකඟතාවය පළ කළා. ඒ වගේම තරුණ සහ කාන්තා නියෝත්‍යයන්ට ප්‍රමාණවත් ඉඩක් ඉදිරි මැතිවරණයේදී ලබා දීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වුණා. ඒ වගේම මාර්තු මාසයේ 12 වෙනිදා සියලු දේශපාලන නායකයින්ගේ එකඟතාවයෙන් නැවත වරක් නිර්ණායක සඳහා ලබා ගැනීමට අපි බලාපොරොත්තු සමගි ජනබල වේගය හා එක්වන සියලු සංධාන නායකින්ගේ අත්සන් සහිතව එළඹෙන මාර්තු මාස දෙවනදා අවබෝධතා ගිවිසුමක් තුලින් නව සංධානයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබෙනවා. මෙම සංධානයේ නාම යෝජනා සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම එළඹෙන 27 වෙනිදා සිදු කිරීමට නියමිතයි. මේ අතර ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වීමක් පැවැත්වුණා. ඉදිරි මහමැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේ කම්තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා ඇතුළු පිරිසක් එක්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව මේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ගැන සමගි ජන බලවේගය මැතිවරණ ව්‍යාපාරයේ සංවිධානය කිරීම පිළිබඳව පැවතිච්ච සාකච්ඡාවක්. ඇත්තට මෙහෙම පාර්ශ්වයක් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඒකාබද්ධව හෝ අපි මේ සම්බන්ධයෙන් සමගිව තරඟ කිරීම කෙසේ වෙතත් අපි මේකට සූදානම් වෙන්න තිබෙනවා. වර්ග කරලවත් බෙදී වෙන් වලවත් යන නෙවෙයි. අපිට මේ මැතිවරණයට මුණ දෙන්න ඕන මූලික සංවිධාන කටයුතු තමයි මේකේ දීර්ඝව සාකච්ඡා කරේ. සම්බන්ධයෙන් තීරණය වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමෙන් පසුව. ඒ කිව්වේ දැනටමත් හංසයා ලකුණ පිළිබඳව සාකච්ඡාව පැවැත්වෙනවා. මගේ දැනීම හැටියට නම් ලැබෙන ඉරිත තමයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නිල වශයෙන් ඒ ගැන සාකච්ඡා කරලා අපිට තීරණය දැනුම් දෙන්නේ. සභාවක් කරනවා හැබැයි කියන්නේ අලියාගෙන්ම තමයි යන්න ඕනි කියලා. ඇත්තටම අලියාගේ ලකුණෙන් යෑම පිළිබඳව අපිටත් ගැටලුවක් නැහැ. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ අලියා ලකුණ අතහැරලා එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාවේදී අපිට ඒ ලකුණ ලබා දෙනවා නම් එක්සත් ජාතික පක්ෂයට ඒ ලකුණ අහිමි වෙනවා. ඉතින් මැතිවරණ නීතියට අනුව වසර 5ක් යන තුරු නැවත ඒ ලකුණ ලබා ගන්න බෑ. ඊළඟ මැතිවරණය දක්වාම රැඳෙනවා. අලියත් නැහැ, අංශයක් නැතුව වෙන ලකුණකින් එනවා කියලා කියන්නේ. නැහැ, එහෙම කතාබහ සමාජයේ පැතිරෙන්න පුළුවන්. නමුත් අපි විශ්වාස කරනවා හංසයා ලකුණ යන්න පුළුවන් වෙයි කියලා. එහෙම ප්‍රශ්නයක් මතු වෙනවා නම් ඒත් අපිට වෙන ලකුණකින් තරම් කරන්නත් බැරි කමක් නැහැ. දැන් කොහොමද ඉදිරි වැඩ කටයුතු පක්ෂේ? මම දන්නවා අපි ඊටත් හොඳ වැඩ පිළිවෙලකට සහ සැලසුමකට යනවා. ඒ වගේ අපි විශ්වාස කරනවා රටේ අත්ලා තියෙන තත්ත්ව පිළිබඳව අපේ වක්කීම් මොකද්ද කියන එක. ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොන පක්ෂෙන් එක්සත් ජාතික පක්ෂේ කටයුතු කරනවද කියන එක නෙමෙයි. නමුත් අපි විපක්ෂයේ
මන්ත්‍රීවරයාට රටේ අද දින 100ක් ගත වෙන අවස්ථාවේදී රට විශාල ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙන දවසට උද්ඝෝෂණ නමයක් පවා යනවා. හැබැයි මේ ආදරණීය channel වලින් කීයෙන් කී දව පෙන්වන්නේ. මම විශ්වාස කරනවා මේ අවස්ථාවේදී අපි මේ ප්‍රධාන මාධ්‍ය ආයතන වලට සාකච්ඡා කරලා රට වෙනුවෙන් මේ නැත්තම් කවුරුත් පක්ෂයක් බලයට ගෙන නෙමෙයි රටේ වෙලා මේ වෙලාවේ වෙනකොටලා තියෙන විශාල දූෂණ වංචා ගැන අදටම සාකච්ඡා කළ යුතුයි කියන එක තමයි අපි මාධ්‍යයටත් ආරාධනා කරන්නේ. අපි අද අපේ වගකීම ගැන කතා කරා. ඒ වගේම ඉස්සරහා මැතිවරණේ අපි කොහොමද කටයුතු කරන්න කියන එක සාමාන්‍ය සාකච්ඡාවක් කරා. අපි කීප දෙනෙක් එකතු වෙලා. නැත්නම් සලකුණ ගැන පුත් සාකච්ඡාවක් වුණ නැද්ද? සලකුණ අදාලා නැහැ. මම හිතන සජිත් ප්‍රේමදාස මැතිතුමා ආගමැති කිරීමේ නායකත්වයට සිළු දෙනා සූදානම්. දැන් මේ අවසන් තීරණය කවද වගේ එයිද? අවසන් තීරණ නැහැ. අපි තීරණයක් කරන් ඉවරයි. අපේ තීරණේ අවසන්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාටිලි චම්පික රණවක මහතා නායකත්වයේ දරන ජාතික හෙළවරුමය සමගී ජනබලවේගය සමග එක් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලන පරිගැනීම් සහ දේශපාලන දඩයම වත්මන් රජයේ න්‍යාය පත්‍රයේ ප්‍රධානතම අංගයක් බවට මේ වන විට පත් වී ඇති බවයි. මුළුමහත් සමස්ත ජනතාවම දැවැන්ත කලකිරීමකට අද ලක් වෙලා සිටින රාජ්‍ය සේවයේ නිරත වී සිටින 115කට ආසන්න ප්‍රමාණයකගේ දීමන ඒ වගේම වැටුප් මහා භයංකාර විදියට කප්පාදු කරලා විශ්‍රාමික ප්‍රජාවට ලබා දෙන්නට තිබෙන මූල්‍ය සහන සහ මුලින්ම නතර කරලා නිලැඳුම් වවුචරය ඒ වටිනාකම මුදලින් අඩු කරලා මැතිවරණ සමයේ මිල සූත්‍රයක් ගැන කතා කරා. මම අහන්න කැමතියි වර්තමාන රජයේ තෙල් මිල පිළිබඳව ලෝකයේ මිල පහළ යනකොට අපේ රටේ මිල පහළ නොයවන අදූරදර්ශී සූත්‍රයේ කුමක්ද කියන එක ගැන මම ප්‍රශ්න කරන්නට කැමතියි. නොමිලේ දෙනවයි කියපු පොහොර ටික නැහැ. කුණු කොල්ලට වී විකුණන යුගයක් අද නිර්මාණය වෙලා. ගැබිනි මවුරුන්ගේ පෝෂණ සලාකය සහ මුලින්ම නතර කර. දේශපාලන පරිගැනීම සහ දේශපාලන දඩයම රජයේ න්‍යාය පත්‍රයේ ප්‍රධානතම අංගය බවට පත්. MCC ගිවිසුම නිසා දලදා හාමුදුරුව වන්දනාමාන කරන්නට බැරි වෙයි කියලා කිව්වා. අටමස්ථානයේ සොළොස්මස්ථානයේ වන්දනාමාන කරන්නට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් වීසා ගන්නට සිදු වෙයි කියලා කිව්වා. එහෙවු දේශද්‍රෝහි MCC ගිවිසුම අද දේශ ප්‍රේමීත්වයට පරිවර්තනය කරන්නට අද රජය සැලසුම් කරගෙන යනවා. වර්තමාන රජයේ අදූරදර්ශී සැබවින්ම දේශද්‍රෝහි රාජ්‍ය පාලනය තුළ රටේ සමස්ත ජනතාව මහා විපතකට පත් වෙලා තිබෙනවා. ජනතාව ඇද වැටී තිබෙන මේ මහා ප්‍රපාතයෙන් රටත් පොදු ජනතාවත් ගොඩ ගැනීම උදෙසා එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙකුත් ප්‍රගතිශීලී සියලුම ජනබලවේග එකතු කරන සමගි ජනබලවේග අපි මේ රටේ මහා දැවැන්ත නූතන පරිවර්තනාත්මක යුගය මහමැතිවරණ ජයග්‍රහණයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එහි තවත් පීවරක් හැටියට ජාතික හෙළවරුමේ නායක ගරු පාටලි චම්පික රණවක මැතිතුමා අද දිනේ නිල වශයෙන් සමගි ජනබලවේගයේ ප්‍රධාන කොටස්කරුවෙක් හැටියට අපිත් සමග එකතු වෙනවා. අද අපිට පේනවා ඇමරිකා එක්සත් ජනපදයේ ඕස්ට්‍රේලියාවේ එහෙම නැත්නම් වෙනත් රටක පුරවැසිකම් දරන ගම දරු පවුල් ඒවයේ තැම්පත් කළා ලංකාවේ දේශමාමකත්වය ගැන හඬනගෙන දේශපාලකයෝ පාලිකාවෝ අපිට පේනවා. අපි හින් වෙනස්. අපි මේ රටේ ඉපදිලා මේ රටේ ජීවත් වෙලා මේ රටේ මිය යන්න අදිෂ්ඨාන කරගෙන සිටින පිරිසක්. මේ වංශකාර මංකොල්ලකාරීන්ගේ යුගය අපි අවසන් කරනවා. සුදු කරපටි අපරාධකාරීන්ගේ යුගය අපි අවසන් කරනවා. ආර්ථික ඝාතකීන්ගේ යුගය අපි අවසන් කරනවා. තරාතිරම නොබල කොටස් වෙළඳ පොලේ වංචනිකයින් අපි අධිකරණ ඉදිරියට ගේනවා. තරාතිරම නොබල 2008 සිට බැඳුම් කරවල වංචනික ලෙස මුදල් ගනුදෙනු කර පිරිස් අපි ගෙනෙනවා. එවැගේම මිග් ගනුදෙනුව වේවා, යාලංකා ගනුදෙනුව වේවා, වෙනත් ආකාරයේ ගනුදෙනු වේවා, තරාතිරම නොබල යුග නොබල අපි පිරිසිදු පාලනයක් ස්ථාපිත කරනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වවුනියාව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව සංතානය සමග එක්වීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පවත්වන බවයි. කඩන්ද ජනාධිපති තේරදලිල් පසුගිය ජනාධිපතිවරණයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අප රෑදවල් නොබලා බොහෝ මහන්සි වුණා. දෙමළ ජනතාවගේ අයිතීන් දිනා දෙන්න ඇතැම් පක්ෂ සමග එක්වී වැඩ කටයුතු කළා. ඉදිරි මහමැතිවරණයේ බලාපොරොත්තුවෙන් දැන් අපි ඉන්නේ වැඩ කරන තරුණ පිරිසක් මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී තෝරා ගන්න ඕනේ. අපි මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂයක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නව සන්ධානය සමග එක්වීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා සලකුණ ගැන. අලියා සලකුණෙන්ද නැත්නම් හංසයා සලකුණ නැත්තම් වෙනම සලකුණකින්ද තනක වදින්නේ කියලා තීරණය කරන එක හැමෝම එකතු වෙලා එන පාර්ලිමේන්තු මැතිවරණයේදී රට වෙනුවෙන් සහෝදරත්වය වෙනුවෙන් එකට සිටිමු.
ආසන 90ක් ගන්න කලින් මම අපි එතුමන්ලගෙන් ඉල්ලා හිටිනවා පක්ෂයේ ලාංඡනය පිළිබඳ අර්බුදය විසඳා ගන්න කියලා. අපි යෝජනා කරනවා එක්සත් ජාතික පක්ෂයට ලබා ගන්න පුළුවන් සුදුසුම ලකුණ තමයි බිඳුව. කවුරුවත් ඒකට අරගල කරන එකක් නැහැ. කවුරුවත් ඒක ඉල්ලලා කරදර කරන එකක් නැහැ. කවුරුවත් ඒක ප්‍රතික්ෂේප කරන එහෙකුත් නැහැ. මොකද දැන් එක්සත් ජාතික පක්ෂයට අනාගතයේ ලැබෙන ලකුණ බිඳුවයි. මේ වෙනකොට අපේ රජයට දින 100ක් පිරීම සිදු වෙනවා. දැන් අපේ දින 100 යටතේ අපිට මෙන්න මේ කාරණාව සිදු කරා කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි මොකද්ද එක්සත් ජාතික පක්ෂය සහ එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් හැටියට ගමන් කරපු දින 100 ආණ්ඩුව තුල අපිට මතක සටහන් මොනවද? මහා බැංකු බැඳුම් කර වංචාවක් සිදු කරලා ඔවුන් 2015 මහා මැතිවරණය සඳහා මුදල් ඒකරාශී කිරීමේ ඒ මහා හොරකමේ නියලුණා. එච්චර තමයි ජනතාවට ඒ ආණ්ඩුව විසින් කරපු දේවල් වලින් මතක තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මහලේකන්තුමා කියනවා ඔවුන්ට ආණ්ඩුවක් පිහිට සඳහා මන්ත්‍රී ආසන 90ක් ප්‍රමාණවත් කියලා. අපේ රටේ පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම සඳහා මන්ත්‍රී ආසන 90ක් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. අද එක්සත් ජාතික පක්ෂය බරපතල අර්බුදයක ඉන්නවා ඔවුන්ගේ පාක්ෂිකයන් රඳවා ගැනීමට. ඒ අර්බුදය දැකපු හින්දා තමයි විපක්ෂ නායකතුමා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම ඒකරාශී කිරීම කරනවා වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන්නේ ඔවුන් සමග එකතු වෙන්න කියලා. රටේ ජනතාවට අපි තහවුරු කිරීමක් සිදු කරනවා. මේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච පුද්ගලයා මහ බැංකු බැඳුම් කරේට සම්බන්ධ කණ්ඩායම් චෝදනා ලබපු පුද්ගලයන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට කිසිම අවස්ථාවක අපි නාම යෝජනා ලබා දීමක් සිදු කරන්නේ නැහැ. පසුගිය රජය ඇමරිකාව සමග සම අනුග්‍රහය දැක්වීම පිළිබඳ යෝජනාව ඉල්ලා අස්කර ගනිමින් රට බේරා ගැනීමට කටයුතු කරන බවට රාජ්‍ය මාධ්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍යවේද අදහස් දක්වමින් මංගල සමරවීර ජිනීවා සම්මුතියට ගිහිල්ලා ඇමරිකාවේ යෝජනාව අපිත් අනුමත කරපු මොහොතේ ඉඳලා මහින්ද රාජපක්ෂ ජනාධිපති ප්‍රධාන අපි විරුද්ධත්වය ප්‍රකාශ කළා. ඒක මේ අදයේ විරුද්ධත්වය ප්‍රකාශ කරපු එකක් නෙමෙයි. අපි ජනතාවය පිළිබඳව දැනුවත් කරා. ඒ විරුද්ධත්වය මේ රටේ මහජනයා පිළිගත්තා. පිළිගත්ත හින්දා තමයි ගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියටපත් කරේ. එහෙනම් අපිට යුතුකමක් තියෙනවා. අපි ජනතාවට කියපු කරුණු ජනතාවට කියපු පොරොන්දු රට බේරගන්න කරන කටයුතු අපි කරන. ඒක තමයි එඩිතරව මේ යෝජනාව ඉල්ලාස් කරගන්න අපි යන්නේ. ලිඛිත ව්‍යවස්ථාවෙන් ඒට ඉඩක් නැහැ. නමුත් මංගල සමරවීර එවකට හිටපු විදේශ ඇමතිවරයා කැබිනට් මණ්ඩලයටත් නොදන්නවා තමයි ඇමරිකාවත් සමග මේක සමානුග්‍රහය දක්වලා ඉදිරිපත්. හැබැයි සමස්තයක් හැටියට ජාතික ප්‍රතිපත්තියක් හැටියට අපි මානව හිමිකම් කොමිෂම ඉදිරියට යනමනම් අපේ නිවැරදිභාවය අපේ නිර්දෝෂී භාවයත් එක්ක තමයි අපි යන්නේ. අපි වරදකරුවන් අපිට දඬුවම් දීපන් කියලා ලෝකෙ කොහෙවත් රටක් කරලා නැහැ. මංගල සමරවීර සහ යහපාලනය කරා මිස. එනිසා මේ රටේ සමස්ත ජනතාවගේ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග සමස්ත ජනතාව වෙනුවෙන් ආත්මගරුත්වය සහ අභිමානය සහ ස්වාර්ථය වෙනුවෙන් ගතයුතු තීන්දුවක් හැටියට මම තීන්දුව දකින්නේ. එක්සත් ජාතික පක්ෂය අද විපක්ෂයක කාර්යභාරය සිදු කිරීමට අපහසුත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. පෞගේ නොවැම්බර් මාසේ 16 වෙනිදා කවුරු හරි කෙනෙක් ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු ආර්ථික සහනය මේ ආණ්ඩුවට කන්දේ දුන්නා නම් දැන් වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ඒ සීනේ බිඳ වැටලා ඉවරයි. මේ මාර්තු 2 වෙනිදා මොකද්ද වෙන්නේ? මාර්තු 2 වෙනිදා වෙන්නේ පාර්ලිමේන්තුවේ කාලය අවසන් වෙනව නෙවෙයි. පාර්ලිමේන්තුව විසිරුව හැරීමේ බලය එනවා කාටද? ජනාධිපතිවරයා. පාර්ලිමේන්තු කාලය ඉවර වෙන්නේ සැප්තැම්බර් වල. නිසි පරිදි පාර්ලිමේන්තු කාලය ඉවර වෙලා ඡන්දෙන් දුන නොවැම්බර් වල. හැබැයි නොවැම්බර් වල තියෙන ඡන්දේ තමයි මේ මාර්තු මාසේ 2 වෙනිදා විසිරුව හරින්නේ. එයි ආණ්ඩුවට මේ ඔක්කොම වැඩ කරන්න පුළුවන් නම් ඒ ඔක්කොම කරලා ඉවරලා මොකද කරන්න පුළුවන්කම තියෙන්නේ? සැප්තැම්බර් මාසේ ඡන්දෙට යන්න පුළුවන්. ආණ්ඩුවම දන්නවා මොකද්ද? පව් වෙන්න කොහොම වෙන්න. ඒ නිසා ආණ්ඩුව කඩිමුඩිය ලෑස්තිලා තුනක් ඡන්දෙ තියන්න. මේ ආර්ථිකයේ ඇති වී තිබෙන විනාශකාරීත්වයේ මහා බර අනිවාර්යයෙන්ම මහා ඡන්දෙන් පස්සේ ජනතාවට එනවා. මේ ආණ්ඩුව ගැන කිව්වේ මොකද්ද? දේශප්‍රේමී ආණ්ඩුවක්. දැන් මොකද වෙලා තියෙන්නේ? ඇත්ත ගත්තොත් මේ ආණ්ඩුව ගෙනාවෙම ඇමරිකාව සහ ඉන්දියාව. දැන් කො MCC කිව්සුම ගැන දැන් මොකද්ද කියන්නේ? දැන් මොකද කියන්නේ? දැන් මම දැක්ක ගෝඨාභය රාජපක්ෂ කියනවා නෑ මේක අධ්‍යයනය කරන්න ඕන කියලා. ඇමරිකාව කියනවා අලුත් ආණ්ඩුවට අපි අධ්‍යයනය කරන්න කාලයක් දෙනවා කියලා.
දැන් අවශ්‍ය විපක්ෂය හදන්න ඕනද? කවුද විපක්ෂද? එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂනේ විපක්ෂක කාර්යභාරයක් අද කරන්න බෑ. එක්සත් ජාතික පක්ෂ කියන්නේ නේද? එක්සත් භාවයත් නෑ, ජාතික භාවයත් නෑ, පක්ෂිකුත් නෑ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 43 වන සැසිවාරය ඇමතීම සඳහා විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 43 වන සැසිවාරය ඇමතීම සඳහා විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු නියෝජිතින් පිරිස අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. හෙට දිනේදී විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සැසිවාරය ඇමතීමට නියමිතයි. ශ්‍රී ලංකා දූත පිරිස මෙවර මෙම සැසිවාරයට සහභාගී වන්නේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳවන ජිනීවා යෝජනාවේ සමානුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට රජය තීරණය කර ඇති පසුබිමක වීම විශේෂත්වයක්. මානව හිමිකම් කවුන්සිල 43 වෙනි සැසිවාරය ඊයේ ආරම්භ වුණේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේදී. එළබෙන මාර්තු මාස 20 තෙක් පැවැත්වෙන මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 47ක මානව හිමිකම් තත්ත්වය විමසා බැලිනු ඇතේ. මෙවර මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවෙන් යෝජනා 5ක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එළබෙන 27 මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලට් මහත්මිය විසින් සිදු කෙරෙන ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු දැක්වීම වලට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වීමටද නියමිතව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධ්‍යාපන සංකල්පය ක්‍රියාවට නංවමින් රටට අනන්‍ය වූ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව අමාත්‍ය ඩලස් අලහප්පිරිම මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජාතික ආරක්ෂාවට අමතරව මම මගේ න්‍යාය පත්‍රයේ ඊළඟ ප්‍රමුඛත්වය දෙන්නේ අධ්‍යාපනයට. ගෝඨාභය ජනාධිපතිතුමා හැම වෙලාවෙම කියන්නේ ඒකයි, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් රටට අවශ්‍යයි කියලා. අපි අධ්‍යාපනය ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් නෙමෙයි කනගාටුට කාරණාව. ඉතිහාසයේ එක එක ආණ්ඩුවලට අධ්‍යාපන ඇමතිවරයට ඇඟිලි දික් කරනවා නෙමෙයි. නමුත් අපි කාගේ අතනොත් මේ වැරද්ද වෙලා තියෙනවා. එහෙනම් අපේ රටේ ප්‍රතිපත්ති ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරු වෙනවා. ආණ්ඩුවට මාරු වෙන එක පුදුමයක් නෙමෙයි හාමුදුරනේ. එකම ආණ්ඩුවෙත් ඇමතිවරයෙන් ඇමතිවරයට මාරු වෙනවා. ඒකයි අපේ රටේ ප්‍රතිපත්තිය බාටපත් වෙලා තියෙන්නේ. එහෙම මාරු වෙන්නේ නැති අනන්‍ය ප්‍රතිපත්තියක් අධ්‍යාපනය වෙනුවෙන් ගොඩනගිය යුතුයි කියලා කියන එකයි රාජ්‍ය නායකයාගේ විශ්වාසය. මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ගොඩනැගෙන කිසියම් මොහොතක මෙරටේ ජනමත විචාරණයකට යොමු කරලා ජනමත විචාරණකින් අනුමත කරගන්නට ඕනේ කියලා කියන එක තමයි රාජ්‍ය නායකයාගේ බලාපොරොත්තුව. සාමාන්‍ය පොලිස් ආඥා පනත යටතේ රාජකාරී සිදු කිරීමට යුද හමුදා පොලිස් හේවා බලකායට කිසිදු බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මිලිටරි පොලිසියට සාමාන්‍ය පොලිස් ආඥා පනත යටතේ රාජකාරී කිරීමට කිසිදු හැකියාවක් නැහැ. රථවාහන වැරදි හෝ වෙනත් වැරදි පිළිබඳව මිලිටරි පොලිසියට කිසිදු අයිතියක් නැහැ. ඔය මිලිටරි පොලිසිය කරන සෑම අතරඟුට ගැනීමක්ම නීති විරෝධී. මේක එක පැත්තකින් පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ ගරුත්වය සහ ඔවුන්ගේ පුහුණුව ඔවුන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. ඔවුන් මිලිටරි පොලිසියේ නම පොලිස් වුණාට ඒ පොලිසියයි සාමාන්‍ය පොලිසියයි වෙනස්. මේ පාරේ රථවාහන පදවන ඔබ මාවැණියා ගැන මිලිටරි පොලිසියට පාරණයක් නැහැ. එහෙම යටත් විය යුතුත් නැහැ. ඒක මේ රටේ නීතිය. ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය නම් මේ රට මිලිටරි පොලිසියට බාර දෙන්න යුද හමුදා පනත සංශෝධනය කරලා නැත්නම් පොලිස් ආඥා පනත සංශෝධනය කරලා යුද හමුදාවට, ගුවන් හමුදාවට, නාවික හමුදාවට මේ රටේ ආරක්ෂාව පිළිබඳ බාර දෙන්න පුළුවන්. එහෙමනම් පාර්ලිමේන්තු පනතක් සම්මත කරලා ඒක කරන්න ඕනේ. ඒ නිසා Tamanට වැඩ බැරිකම වහගන්න මේ හමුදාව හැම දෙයකටම පාවිච්චි කිරීම කරන බව තමයි පේන්නේ. මේ අතර ආන්දෝලනාත්මක එයාබස් ගණුදෙනුව සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. එයාබස් ගණුදෙනුව සම්බන්ධව ශ්‍රී ලංකන් එයාලයින් සමාගමට වත්කමක් නැතුව, ඒ වත්කම සම්බන්ධව තක්සේරුවකුත් නැතුව ණයට තමයි මේ එයාබස් 10 ගන්න ගිහිල්ලා තියෙන්නේ. ණයට ගන්න එයාබස් එකෙන් පගාව ගන්න තමයි කතා කරගෙන තියෙන්නේ. ලංකා ඉතිහාසයේ වෙච්ච ලොකුම හොරකම මේක කියලා අපිට කියන්න පුළුවන්. මොකද හේතුව ඩොලර් බිලියන 2කට වඩා අධික මුදලකට මේක ගන්න තිබ්බේ. එතකොට මේකෙන් ගහන ගැහිල්ල කොහොමද? ශ්‍රී ලංකන් එයාලයින් සමාගම දිගින් දිගටම පාඩු ලබන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි, එයාබස් ගනුදෙනුවලදී මේ වගේ කොමිස් ගන්න පගා ගන්න නියමිත වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවන්න සිදුවීම නිසා අධික වාරිකයක් ගෙවන්න වෙනවා.
අපේ රටේ ජනතාවගේ පෙර පිනකට බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන ආයතනය විසින් සොයාගෙන එයාබස් සම්බන්ධව එංගලන්ත අධිකරණයේදී කරුණාතහරු නිසා මේක මතු වුණා. දැන් අපිට දැන් පේන විදිහට නම් ඒ පැත්තේ හොරු මේ පැත්තේ හොරු රකින්නෝ මේ පැත්තේ හොරු ඒ පැත්තේ හොරු රකින්නෝ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත සිල්වා මහතා වහාම අතරංගුවට ගෙන විමර්ශන සිදු කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ රටේ ජාතික සංවිධාන හොඳ අනාවරණයක් කළා. ඩොක්ටර් ශාපි සහබ්දීන් සම්බන්ධව එයට නොදෙවෙනි සහ ඊටත් වඩා භයානක තත්වයක් තමයි අද අනාවරණය සිද්ධ කරන්නේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිණියේ සභාපති මහාචාර්ය අසිත සිල්වා මහත්මාගේ පත්වීම සහ එම තනතුරේ රැඳී සිටීමෙන් ඔහු විසින් කරගෙන ලබන අකටයුතුකම් පිළිබඳව සිද්ධ කරන හෙළිදරව්වක් තමයි අපි අද දවසේ සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ ඇට් එකේම තියෙන දෙයක් තමයි මේ ඖෂධ නියාමන අධිකාරී සභාපති හෝ අධ්‍යක්ෂක ධූරයක් දරන පුද්ගලයෙක්ට කිනම් හෝ ඖෂධ සමාගමක අයිතිකාරයෙක් වෙන්න බෑ. නමුත් මේ පුද්ගලයාට ඖෂධ සමාගම අයිතියක් තියෙනවා. ඖෂධ ශීක්ෂණ රෝහලවලට යවුවහම අපේ රෝගියෙක් මැරෙනවනම්, අබ්බගාතයක් වෙනවනම්, වකුගඩුවක් නැති වෙනවනම්, සදාකාලික ඇස්සන්ද වෙනවනම් ඒ සම්බන්ධව නියාමනය කරන්න තියෙන ආයතනය තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය. දැන් ඒකේ සභාපතිත් කවුද? අසිත සිල්වා මහත්තයා. එතකොට බඩු ගේන්නේ පරීක්ෂණ කරන්නේ මේවන් මොනවා මිනිස්සුන්ට හානියක් වෙනවද නියාමනය කරන්න තියෙන්නේ රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිත් මෙන්න මේ මහාචාර්ය අසිත සිල්වා මහත්තයා. සාධාරණයක් කොහෙන්වත් ඉටු වෙන්න බෑ. අපි යන හැම රෝගී තත්ත්වයක්ම මරුණාම කියන්නේ විස බීජයක් ගියයි. අපට ඊටහා උත්තරයක් හොයාගන්න දේවල් නැහැ. වෛද්‍යවරු කියන්නේ විස බීජයක් ගිහිල්ලා මරුණා කරන් දෙන්නේ. එතන විස බීජය තමයි මෙන්න මේවා. මේ විස බීජය යන්නේ මෙන්න මේ වාරහ. ඒ විස බීජය ටික ඉවත් කරන්න තමයි අපි අතිගරු ජනාධිපතිවරයාගෙන් බොහොම කාරණිකව එතුමාගෙන් ඉල්ලුවා. එතුමා ඇත්තටම සාධනීය නායකයෙක් කැට පිළිගන්නවා. එතුමාව අපට විශ්වාසයක් දෙන නායකයෙක් හැටියට එතුමා සාධාරණයක් ඉටු කරයි කියන එක පිළිබඳ තමයි මේ හෙළිදරව් සිද්ධ කරන්නේ. අපි නුදුරේදී අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුවට යනවා. ඊටහාට අපි උද්ඝෝෂණ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පුද්ගලයා අයින් කරනකම් හා නීතිය ක්‍රියාත්මක කරනවා. එතකොට මොහුව දැන් වහාම අත්තනඟුවට ගන්නවා. අත්තනඟුවේ සිටිය යුතු පුද්ගලයෙක් පිළිබඳ තමයි අපි විමර්ශනය කරන්න කියලා ඉල්ලා ඉන්නේ. පසුගිය රජයේ විසින් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ වන තෙක් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට සහ ණය වාරික ගෙවීම සඳහා මුදල් වෙන්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ ආණ්ඩුව තියෙන කාලේ මංගල සමරීර මුදල් නැමැත්තුමා අප්‍රේල් මාසයේ අවසානය වන තෙක් ණය ගෙවන්න, රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන්න, විශ්‍රාමිකයන්ගේ දීමනා වැඩි කරන්න, ගුරුවරුන්ගේ දීමනා වැඩි කරන්න අපි මුදල් වෙන් කළා තියෙන කියලා. මේ අවුරුද්දේ තමයි වැඩියෙන්ම ණය ගෙවන්න තියෙන්නේ. ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ අගමැතිතුමා මට කිව්වා ලබන අවුරුද්දේ සැප්තැම්බර් වෙනකන් මේ ණය ගෙවන්න, පඩි වැඩි කිරීම වලට එසාණ දෙන්න අපි මුදල් වෙන් කළා තියෙන කියලා මට කිව්වා. එහෙම කරලා තමයි අපි ආණ්ඩුව බාර දුන්නේ. ජනතාවට දරා ගන්න බැරි විදිහට යම් භාණ්ඩයක් වැඩි වෙලා තියෙනවා නම් අපි එවලෙම කියනවා ඒ භාණ්ඩ පිටරටින් ආනයනය කරන්න. අපි හාල් මිල පාලනය කරේ කොහොමද? අපේ රජයේ තිබ්බා විශාල හාල් තොගයක්, ස්ටොක් එකක්. අපි ඒ ස්ටොක් එක පෙන්නලා වෙළඳ බය කරනවා. වෙළඳන්ට කියනවා ඕගොල්ලෝ අසාධාරණ විදියට මිල වැඩි කිරුවොත් අපි මේ ස්ටොක් එක මේ තොගේ එළියට දානවා. ඒතර ඕගොල්ලන්ගේ මිල පල්ලෙහාට බහිනවා. අපි පාලනය කරුවේ මේ විදියට. නමුත් අද රජයේ මොකද්ද කරන්නේ? මේ හාල් මාෆියාවටයි එළවලු මාෆියාටයි ඕන විදියට හම්බ කරන්න ඉඩ අරිනවා. අපේ ආණ්ඩුව තියෙන කාලේ ජාත්‍යන්තර ප්‍රජාව විශ්වාස කෙරුවා යහපාලන ආණ්ඩුව සුළු ජාතියට සාධාරණයක් කරන ආණ්ඩුවක් කියලා. අපි ද්‍රවිඩ භාෂාවෙන් ජාතික ගී ආරම්භ කෙරුවා. දැන් මේගොල්ලෝ එක නවත්තන. අපි යම් යම් ක්‍රියාමාර්ග වලින් අපි පෙන්නුවා අපෙන් සුළු ජාතියට අසාධාරණයක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම අපේ පක්ෂයේ ඊළ මට්ටමේ ප්‍රශ්න ගැනත් මං හිතන්නේ හැම එක්කෙනාම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ. ඒ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. දැන් ආරවුලක් නැහැ. අපි කියා තියෙනවා හංසය පාවිච්චි කරන්න බැරි වෙලාවකත් හංසය පාවිච්චි කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. අපිට අලියගෙන් තරඟ කරන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි යථාර්ථය. මහමැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන එක්සත් ජාතික පක්ෂය සිය සලකුණ මෙතෙක් තෝරා ගැනීමට නොහැකි වී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ලෝකේ මොන රට බලපෑම කරත් මේ රටේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපේ රජයවත් කිසිම රටකට නැමෙන්නේ නැහැ. ඒ නිසා ලෝකේ ඕන රටක් තරහ වෙන්න පුළුවන්. කොයි රට තරහ වුණත් අපි මේ යෝජනාවෙන් අපි අයින් වෙනවා. අපි එදා කියපු දෙයම තමයි අදත් කියන්නේ. UMP එකට තාම ලකුණු හොයාගන්න බැරුව ඉන්නවා. දෙකොන පාගගෙන දඟලනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ කියන අලියගෙන් කියන සජිත් ප්‍රේමදාස කියන හංසයාගෙන් කියලා
තව කට්ටියක් කියන හදවතින් කියලා. අපි කියන ওই මොනකින් ආවත් අපි තුනෙන් දෙකේ බලයක් අරගෙන මේ රටේ ජනතාවට පෙන්නනවා මේ රටේ ජනතාව ඉන්නේ කොහෙද කියලා. අපි එක්සත් ජාතික පක්ෂයට ඉදිරි කරනදී පෙන්වන්න කටයුතු කරනවා. දකුණු කොරියාවේ සහ ඉතාලියේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වූ බවට කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව විදේශ සමඟතා අමාත්‍යාංශය පවසනවා. මේ වන විට වෛරසය ආසාදිතින් 80,349ක් හඳුනාගෙන ඇති අතර මරණ 2706ක් වාර්තා වී ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. COVID-19 හෙවත නව කොරෝනා වෛරසය සීක්‍රෙන් පැතිර යන දකුණු කොරියාවේ සහ ඉතාලියේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට එම වෛරසය ආසාදනය වූ බවක් මෙතෙක් වාර්තා වී නැතයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිවේදනය කරනවා. කෙසේ වෙතත් දකුණු කොරියාවේ සිට පැමිණෙන සීලු දෙනා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී විශේෂ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට රජයේ පියවරගෙන තිබෙනවා. නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 2706ක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එසේම මේ වන විට වාර්තා වී ඇති මුළු ආසාදිතින් ගණන 80,348ක්. චීනයේ පසු කොරෝනා ව්‍යාප්තයේ සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන දකුණු කොරියාව මේ වන විට දැඩි අවධානමකට මුහුණ පාසිටිනවා. එසේම දකුණු කොරියාවේ පුද්ගල මරණ 10ක් වාර්තා වී ඇති අතර ආසාදිතින් සංඛ්‍යාව 977ක් බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ආසාදිතින් අතරින් 50%කට වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ තේගු නගරයේ. ඒ අනුව මිලියන 2.5ක් වන තේගු නගරවාසීන්ට හැකිතාක් නිවෙස් තුලට වී කාලය ගත කෙන ලෙස රජය උපදෙස් ලබා දී තිබෙනවා. පවතින තත්ත්වයේ මත සියලු පාසල් తాවකාලිකව වසා දැමීමට නියෝග කර ඇති අතර තේගු නගරයේ වෙත ගුවන් සේවාද తాවකාලිකව අත්හිටුවීමටද පියවරගෙන තිබෙනවා. තේගු නගරය ආශ්‍රිතව තමයි වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් හමු වෙමින් පවතින්නේ. දකුණු කොරියාවේ රජයත් ඒ වගේම ආරක්ෂකංශ සෞඛ්‍ය බලධාරීන් මේ වෙන විට සෞඛ්‍ය අවශ්‍ය නිපාදන සපයමින් නිරෝධායන කටයුතු වල නිරත වෙමින් මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා විශාල කැපවීමක් සිදු කරමින් පවතින නිසා කිසි කෙනෙකුට බියක් සැකයක් ඇති කරගත යුතු තත්ත්වයක් මතුවේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අන්තයක් ලබා දෙමින් සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් පවතින සියලු දෙනා මාතර ඒ වගේම උපකාරක සේවා මධ්‍යස්ථානවල නිලධාරීන් ඒ වගේම ගරුතර ස්වාමින් වහන්සේලා ශ්‍රී ලාංකිකයන් පිළිබඳව නිරන්තර අවධානය යොමු කරමින් අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සියලු දෙනාම ආරක්ෂා කර ගැනීම සඳහා මේ අතර යුරෝපා මහද්වීපයේ වැඩි මාස අතීතින් වාර්තා වන රටබවට ඉතාලිය පත්වී තිබෙනවා. එරට 229 දෙනෙකුට වෛරසය වැළඳීම සහ ඒ අතරින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් COVID-19 හෙවත් කොරෝනා වෛරසය ඉතාලියේ පැතිර යාමත් සමග විශේෂයෙන් ලොම්බාඩි කලාපය කේන්ද්‍ර කොටගත් ශ්‍රී ලංකික ප්‍රජාව සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් සිටින බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය පවසනවා. රෝම නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලානු නුවර කොන්සල් කාර්යාලය තත්ත්වය පිළිබඳ සමීප අධීක්ෂණින් සිටින අතර ශ්‍රී ලංකිකයින්ගේ සුරක්ෂිතතාව පිළිබඳ සම්බන්ධීකරණ කටයුතුවල නිරත වන බවයි එමගින් වැඩිදුරටත් කියා සිටියේ. කෙසේ නමුත් රෝම නුවර සහ මිලානු නුවර ශ්‍රී ලංකා තානාපති අංශ ප්‍රකාශ කරන පරිදි ඉතාලිය සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙවනතුරු COVID-19 වෛරසය ආසාදනය වී නැහැ. 1,04,000කට අධික ශ්‍රී ලාංකිකයින් ඉතාලියේ වාසය කරන අතර 60%ක් පමණ වෛරසය පැතිරෙන ලොම්බාඩි කලාපයේ කේන්ද්‍රගතව සිටිනවා. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔවුන් සම්බන්ධයෙන් ඉතාලි සෞඛ්‍ය බලධාරීන් සමග සන්නිවේදන කටයුතු සිදු කරන අතර ශ්‍රී ලාංකික විහාරස්ථාන ඇතුළු කණ්ඩායම් සමග අදහස් හුවමාරු කරගන්නා බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත පසුගිය ජනවාරි මාස 26 වනදා නව කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පත්කළ ජාතික ක්‍රියාකාරී කමිටුව අද පස්වරුවේ අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් යළි රැස් වුණා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. නව වෙළඳපළක් අත්පත් කර ගැනීම අරමුණු කර කරමින් ලොතර ශ්‍රේෂ්ත්‍රය තුළ පෙරලියක් ඇති කරමින් ප්‍රථම වරට වෛභ තාක්ෂණය උපයෝගී කර කරමින් ලොතරැයි අලෙවි කිරීමේ ක්‍රමවේදයක් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් හඳුන්වා දී තිබෙනවා. වෛභ තාක්ෂණය උපයෝගී කරගෙන ලොතරැයි පත් අලෙවි කිරීම තුළින් නව පරම්පරාව මෙන්ම ලොතරැයි කවුලුවක් වෙත ගොස් ලොතරැයි පත් මිලදී ගැනීමට හැකියාවක් නොමැති ඉහළ පෙළේ රැකියාවල නියුතු පිරිසටද විවිධ ජන කොටස්වලටද කිසිදු අපහසුතාවයක් නොමැතිව ලොතරැයි පත් මිලදී ගැනීමේ හැකියාවක් මෙහිදී සිදු වනවා.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතා මුත්තා ලෙස සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ මහතා සහභාගී වූ අතර ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නිතිඥ ලලිත පියුම් පෙරේරා මහතා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් රැසක් එක් වී සිටියා. දශක 6ක ඉතිහාසයක් ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ ලොතරැයි ප්‍රතිඵල සහ අනෙකුත් අංගයන් ලෝකයේ ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාලයක් වන වයිබ සමග එකතු වීම මා හිතන්නේ අද ශ්‍රී ලංකාව ලොතරැයි ඉතිහාසය තුල සුවිශේෂී මංසලකුණක් ලකුණු කළයි කියලා ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ අපේ රටේ ප්‍රධානතම ලොතරැයිය සහ අපේ රටේ මහා භාණ්ඩාගාරයට රජයට විශාල වශයෙන් ආදායම් ලබා දෙන ආයතනයක් විදිහට මා හිතනවා මේ අලුත් සමාජ මාධ්‍ය ජාලයක් වන වයිබ සමග මේ එකට එකතු වීම ගිවිසුම් ගත වීම මේ රටේ ලොතරැයි ඉතිහාසයේ ලොතරැයි ප්‍රතිඵල ලබා දීම පමණක් නොවේ අලුත් ලොතරැයි සමග එකට එකතු වෙන තරුණ පිරිසම් වලට අලුත් ආශා ආදයක් සහ ලොතරැයිගෙන අලුත් බලාපොරොත්තුවක් ලබා දෙන අලුත් මොහුනුවරක් මේ වයිබ තාක්ෂණයකට එකතු වීම තුල වෙනුවට අපි බලාපොරොත්තු වෙනවා. හෙට මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් රාත්‍රලක මිල රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.